යයිබන් කියලා පිළිගන්නවා අදත් උදෑංග සම්පත් ස්ටුඩන්ට්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ දරුවනේ අපි මේ කතා කරන පාලන ගිණුම් පාඩම් මාලාවේ 3 වෙනි කොටස. ඒ කියන්නේ අපි දැන් කලින් කතා කරා ණය ගති පාලන ගිණුම් කොහොමද හදන්නේ, ඒ වගේම ණය හිමි පාලන ගිණුම් කොහොමද හදන්නේ කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ණය ගති පාලන ගිණුම් වල තියෙන සංශෝධිත ණය ගති හා සංශෝධිත ණය ගති පාලන ගිණුම හා සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුව කියන සංකල්පය අපි මේ දෙක සංශෝධන ණය ගති පාලන ගිණුම හා ශේෂ ලයිස්තු කොහොමද හදන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න උදෑංග සම්පත් ස්ටුඩන්ට්ස් කියන YouTube channel එක. ඒ වගේම මෙතන තියෙන චුඩි bell icon එක click කරොත් ඔයාලට පුළුවන් මගේ අලුත්ම අධ්‍යාපනික videos වල notifications ලබා ගන්න. ඒ වගේම Facebook එකේ මම ඉන්නවා like කරන්න උදෑංග සම්පත් ස්ටුඩන්ට්ස් කියලා. ඒකනොත් පුළුවන් ඔයාට මගේ අලුත්ම තොරතුරු අලුත්ම අධ්‍යාපනික videos බලා ගන්න. ඉතින් අපි බලමු කොහොමද අද පාඩම කරන්න කියලා සංශෝධිත ණය ගති පාලන ගිණුම හා සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුව හදන්නේ කොහොමද කියලා. දරුවනේ මම මේ සංශෝධිත ණය ගති පාලන ගිණුමට සහ සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුව හදන්න මම අභ්‍යාසයක් තමයි උපයෝගී කරගන්නේ. මේ අභ්‍යාසය තුලින් තමයි මම සංශෝධිත ණය ගති පාලන ගිණුමයි සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුවයි හදන විදිය ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. එතකොට දරුවනේ මම කතා කරපු විදිහට අපේ පාලන ගිණුම් වල පළවෙනි පාඩමේදී මම කිව්වා පොදු ලෙජරයේ තියෙන පාලන ගිණුමේ අවසාන ශේෂය ණය ගති උප ලෙජරයේ තියෙන ශේෂ ලයිස්තුවේ ශේෂයට සමාන වෙන්න ඕනේ කියලා. ඔයගලන්ට මගේ ණය ගති පාලන ගිණුම් වීඩියෝ එක බැලුවේ නැත්නම් පල්ලෙහා ලින්ක් එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒ ලින්ක් එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඒ පාඩමට අනුව අපි පොදු ලෙජරයේ පාලන ගිණුමේ තියෙන ණය ගති පාලන ගිණුමේ ශේෂය උප ලෙජරයේ තියෙන ශේෂ ලයිස්තුවේ ශේෂයට සමාන කරන්න ඕනේ. නමුත් දරුවනේ සමහර අවස්ථා තියෙනවා මේ පොදු ලෙජරයේ පාලන ගිණුමේ ශේෂය උප ලෙජරයේ පාලන ගිණුමේ උප ලෙජරයේ තියෙන ශේෂ ලයිස්තුවේ ශේෂයට සමාන වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ එක්ක පාලන ගිණුම හදලා තියෙනවා වැරදි, එහෙම නැත්නම් ශේෂ ලයිස්තුව හදලා තියෙනවා වැරදි, නැත්නම් මේ දෙකේම වැරදි තියෙනවා. එතකොට අපි අද කරන්න යන්නේ මේ සංශෝධිත ණය ගති පාලන ගිණුම් සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තු වලින් ඒ විදිහට පාලන ගිණුමේ ශේෂයයි ශේෂ ලයිස්තුවේ ශේෂයයි එකිනෙකට සමාන වෙන්නේ නැති වුණාම අපි කොහොමද මේ ශේෂයන් දෙක හරියට සංශෝධනය කරලා මේ ශේෂයන් දෙක සමාන කරලා පෙන්නන්න කියන එක තමයි අපි අද කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අද අභ්‍යාස අංක 1 දරුවනේ මම දක්වලා තියෙනවා ව්‍යාපාරික ණය ගති පාලන ගිණුමේ ශේෂය 125250ක් වූ අතර එදිනට පිළියෙල කළ ණය ගති ශේෂ ලයිස්තුවේ එකතුව 67900යි කියලා. ඒ කියන්නේ ණය ගති පාලන ගිණුමේ ශේෂය ශේෂ ලයිස්තුවේ ශේෂය සමාන නැහැ අසමානයි. ගිණුම් පරීක්ෂා කිරීමේදී පහත වැරදි සොයා ගන්නාලදී කියලා ඔයාලට වැරදි කිහිපයක් දීලා දරුවනේ කියනවා ඔබ විසින් සංශෝධිත ණය ගති පාලන ගිණුම සහ සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුව පිළියෙල කරන්න. එතකොට දැන් පාලන ගිණුමේ සහ ශේෂ ලයිස්තුවේ තියෙන වෙන වෙනම වෙනස් ශේෂයන් දෙකක්නේ. අපි මේ දෙක සංශෝධනය කරාට පස්සේ දරුවනේ පාලන ගිණුමේ ශේෂය සහ ශේෂ ලයිස්තුවේ ශේෂය කෙනෙකුට සමාන වෙන්න ඕන. එහෙනම් අපි ඒකට රූල් කරගන්නවා දරුවනේ මෙන්න මේ වගේ දෙයක්. අපි රූල් කරගන්නවා සංශෝධිත ණය ගති පාලන ගිණුම. ඒ වගේම එතනම යටින් අපිට රූල් කරගන්න පුළුවන් මොකද්ද සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුව කියන එක රූල් කරගන්න පුළුවන්. දරුවනේ සංශෝධිත ණය ගති පාලන ගිණුමේ මම ආරම්භක ශේෂය දාගන්නවා අපිට දීලා තියෙන පාලන ගිණුමේ ශේෂය අපිට දීලා තියෙන පාලන ගිණුමේ ශේෂය 125250. එහෙනම් මම සංශෝධිත ණය ගති පාලන ගිණුමේ ශේෂය දාගන්නවා 125250 කියලා. ඒ වගේම අපිට දීලා තියෙන ශේෂ ලයිස්තුවේ ශේෂය කීය දරුවනේ අපිට දීලා තියෙන ශේෂ ලයිස්තුවේ ශේෂය 67900යි. එහෙනම් මම අපි හදන මේ සංශෝධිත ණය ගති ශේෂ ලයිස්තුවේ ශේෂය දාගන්නවා 67900ක් කියලා. මුලින්ම කරන්නේ අපි සංශෝධිත පාලන ගිණුමයි සංශෝධිත ශේෂ ලයිස්තුවයි දාගෙන පාලන ගිණුමේ ශේෂය සහ ශේෂ ලයිස්තුවේ ශේෂය දාගන්න එක තමයි දරුවනේ මම පළවෙනියටම කරේ. ඊළඟට අපි මේ වැරදි එකකින් එක නිවැරදි කරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් බලන්න වැරදි එකක නිවැරදි කරද්දී මුලින්ම කියනවා රුපියල් 4500ක කපාහල බොල්ණයක් පාලන ගිණුමේ සටහන් තබා නැත කියලා අපිට කියනවා. එතකොට දරුවනේ මේ වැරද්ද තියෙන්නේ කොහෙද? 4500ක බොල් ණය පාලන ගිණුමේ සටහන් තබලා නැහැ. එහෙනම් වැරද්ද තියෙන්නේ පාලන ගිණුමට තමයි වැරද්ද තියෙන්නේ. පාලන ගිණුමේ සටහන් කළ නැත්තේ. එහෙනම් අපි අපේ සංශෝධිත ණය ගති පාලන ගිණුමට ගිහිල්ලා එතන දානවා බොල් ණය කියලා. කීයක්ද බොල් ණයේ වටිනාකම?
හාරදාස් පන්සීය එහෙනම් මට දාන්න පුළුවන් මෙතන බොල් ණය කියලා කියද්ද හාරදාස් පන්සීක වටිනාකමක් මම දාගන්න ඊළඟට කියනවා ආපසු වැවුම් පොතේ 25000ක් අඩුවෙන් එකතු කර ඇත ඔයගොල්ලෝ මගේ පාලන ගිනුම් වල පළවෙනි වීඩියෝ බලුවා නම් ඔයගලන්ට මතක ඇති අපි පාලන ගිනුම් වලට දාන්න එකතු ඒ කියන්නේ එක එක අයිතම වල විකුණුම් වල එකතුව තමයි පාලන ගිනුම්ට දාන්නේ ආපසු වැවුම් වල එකතුව තමයි ඊට පස්සේ මුදල් ලැබීම් වල එකතුව ඊට පස්සේ දුන් වට්ටම් වල එකතුව පාලන ගිනුම්ට දාන්නේ හැම තිස්සෙම ඒ ඒ දේවල් වල එකතුන් තමයි දාන්නේ එහෙනම් ආපසු වැවුම් පොතේ 25000ක් එකතුව අඩුවෙන් සිදු කරලා තියෙනවා නම් දරුවනේ දැන් අපි එකතු දාන්න පුරුදු වෙලා තියෙන්නේ කොහෙද පාලන ගිනුමටනේ ඒ කියන්නේ පාලන ගිනුමට ආපසු වැවුම් 25000ක් අඩුවෙන් දාලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. එහෙනම් අපි අපේ ගිහිල්ලා සංශෝධිත පාලන ගිනුමට දානවා ආපසු වැවුම් කියලා කීයක් දානවද දරුවනේ 25000ක් ශේෂයක් දාගන්න. ඉතාමත්ම ලේසි. ඊට පස්සේ 21500ක හර ශේෂයක් හා 3500ක බැර ශේෂයක් ශේෂ ලැයිස්තුවෙන් මගේ හැරියද? දැන් දරුවනේ මේ අපි හදන්නේ ණය ගැතියන්ට අදාළ පාලන ගිනුම් ශේෂ ලැයිස්තුනේ. එතන ණය ගැතියන්ගේ හර ශේෂ කියන්නේ ණය ගැතියන්ට එකතු වෙන්න ඕන දෙයක්. ඒ වගේම ණය ගැතියන්ගේ බැර ශේෂ කියන්නේ ණය ගැතියන්ගේ මොනවා වෙන්න ඕන දෙයක්ද? අඩු වෙන්න ඕන දෙයක්. එතකොට ශේෂ ලැයිස්තුවේ මේ හර ශේෂය බැර ශේෂය අඩු වෙලා තියෙනවා. කීයක හර ශේෂයද ශේෂ ලැයිස්තුවේ අඩු වෙලා තියෙන්නේ? 21500ක හර ශේෂයක්. එහෙනම් අපි 21500 අපේ ශේෂ ලැයිස්තුවට ගිහිල්ලා එකතු කරනවා. මගහැරීම් කියලා කීයක් එකතු කරනවද 21500ක් අපි එකතු කරනවා ඒ වගේම ශේෂ ලයිස්තුවෙන් අර බැර ශේෂයකුත් මගහැරලා තියෙනවා මේ තියෙන්නේ හර ශේෂය 21500යි 3500ක බැර ශේෂය එහෙනම් බැර ශේෂය මගහැරිච්ච එක අපි දාගන්නවා මගහැරීම් කියලා කීයක්ද 3500ේ වටිනාකම අපි මෙතනට දාගන්න ඉතාමත්ම ලේසි ඊට පස්සේ කරේ මොකද්ද බැර ශේෂයක් ලෙස අතුලත් කර ඇත විකුණුම් ලැජරය කියන්නේ මොකද්ද විකුණුම් ලැජරය කියන්නේ දරුවනේ ණයගැති උපලැජරය එහෙනම් ණයගැති උපලැජරය 3500ක හර ශේෂයක් කියන්නේ ණයගැතියන්ට එකතු වෙන්න ඕන එකක් බැර ශේෂයක් ලෙස අතුලත් කර ඇත ඒ කියන්නේ ණයගැතියන්ගෙන් අඩු කරලා තමයි තියෙන්නේ දැන් අපි මේ උපලැජරයට අදාළ වෙන මෙව්වික මොකද්ද උපලැජරයට අදාළ වෙන්නේ පාලන ගිනුමද ශේෂ ලැයිස්තුවද උපලැජරයට අදාළ වෙන්නේ දරුවනේ මොකද්ද ශේෂ ලයිස්තුව එහෙනම් උපලෙජරයට එකතු වෙන්න ඕන එකක් අඩු කරලා උපලෙජරයට හර වෙන්න ඕන එකක් බැර වෙලා දිනවා කියන්නේ ණය ගැතියන්ගේ උපලෙජරයට එකතු වෙන්න ඕන එකක් අඩු කරලා එහෙනම් අපි මේ වටිනාකම එකතු කරනවා කීයක්ද දෙගුණයක් එකතු කරන්න ඕන එහෙනම් අපි 3500ක් නෙවෙයි 7000ක් එකතු කරන්න ඕනේ වැරදි කියලා අපිට එකතු කරන්න පුළුවන් වැරදි කියලා කීයක්ද වැරදි කියලා වැරදි කියලා දරුවනේ අපි එකතු කරනවා කීයද 7000ක වටිනාකමක් එකතු කරනවා. ඒ ඇයි එහෙම එකතු කරේ? දැන් මේ හර ශේෂයෙන් බැර වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඒක අයින් කරන 3500ක් විතරක් එකතු කරොත් අර බැර කරපු එකට හර කරපු එක කැපිලා යනවා. එහෙනම් 7000ක් එකතු කරොත් බැර කරපු එකට හර කරපු එක කැපිලා ගිහිල්ලා තව 3500ක් මෙතන එකතු වෙනවා. ඒක නිසා තමයි අපි දෙගුණයක් එකතු කරේ. ඊළඟට අපි ගාන කියලා බැලුවොත් නායහිමි පාලන ගිණුමෙන් හිලව් කළ 10250ක බැර ශේෂයක් විකුණුම් ලැජරයට මාරු කිරීම පිළිබඳ ණයගැති පාලන ගිණුමේ සටහන් තබා නැත. මේ කියන්නේ මොනවද? ණයගැති නායහිමි පාලන ගිණුමෙන් හිලව් කළ ශේෂයන් කියන්නේ මොනවද මේ? ප්‍රතිසටහන්. ඔයගලන්ට මතක ඇති මම ප්‍රතිසටහන් කියන්නේ මොකද්ද කියලා කිව්වා මම නැවතත් මතක් කරනවා නම් ප්‍රතිසටහන් කියලා කියන්නේ එකම ව්‍යාපුද්ගලයා ණයගැතියා වෙලා එකම පුද්ගලයා ණයහිමියා වෙලා ව්‍යාපාරේ ඉන්නවා නම් ඒ ණයගැති ශේෂර ණයහිමි ශේෂය හිලව් කරනවා. උදාහරණයක් විදිහට හිතන්න අපි සමන්ට ගෙවන්න තියෙනවා 2000ක් සමන් අපිට ගෙවන්න තියෙනවා 1500ක්. එහෙනම් අපි කරන්නේ සමන් අපිට ගෙවන්න තියෙන 1500 අපි සමන්ට ගෙවන්න තියෙන 2000ට හිලව් කරලා
ඉතිරි 500 විතරයි අපි ගෙවන්නේ ණය ගතිශේෂ වල ණය හිමිශේෂ හිලව් කරනවා. එතකොට එතෙන්දි වෙන්නේ මොකද්ද? එතෙන්දි වෙන්නේ ණය ගතියන්ගෙනුත් වටිනාකම අඩු වෙනවා, ණය හිමියන්ගෙනුත් වටිනාකම අඩු වෙනවා. එතකොට දැන් මේ කියන්නේ ඒ විදිහට සටහන් කරන ප්‍රතිසටහන 10250ක ප්‍රතිසටහන පාලන ගිනමේ ණය ගති පාලන ගිනමේ සටහන් කර නැත කියලා කියනවා. එහෙනම් අපි පාලන සංශෝධිත ණය ගති පාලන ගිනමට ගිහිල්ලා ඒ ගිනම බැර කරනවා ප්‍රතිසටහන් කියලා කීයක් අපි දානවද දරුවනේ 10250ක් අපි දාගන්නවා අපිට කියනවා රුපියල් 3400ක ආපසු වෙවුම් අදාළ ණයගැතියාගේ ගිණුමට පිටපත් කර නැත කියලා කියනවා. එතන මෙතන අදාළ ණයගැතියානේ ආපසු වෙවුම් ණයගැතියාගේ ගිණුම කියන්නේ පාලන ගිණුමද? නෑ දරුවනේ. පාලන ගිණුම නම් යා අපිට කෙලින්ම කියනවනේ පාලන ගිණුම කියලා. මේ කියන්නේ ණයගැතියාගේ ගිණුම. ඒ කියන්නේ මොකද්ද? ශේෂලයිස්තුව. ඒ කියන්නේ 3400ක ආපසු වෙවුම් ශේෂලයිස්තුවට දාගෙන නැහැ කියලා කියන්නේ. එහෙනම් අපි අපේ ශේෂලයිස්තුවට ගිහිල්ලා දරුවනේ ආපසු වෙවුම් කියලා අඩු කරනවා 3400ක වටිනාකමක්. ඉතාමත්ම ලේසි. ඊට පස්සේ අපි බැලුවොත් ණයගැතියෙකුගේ අගරු චෙක්පත 1500 පාලන ගිණුමේ ඇතුළත් කර නැත. එතකොට සාමාන්‍යයෙන් ණයගැතියන්ගේ මේ අගරු චෙක්පත් පාලන ගිණුමේ කොයි පැත්තටද දාන්නේ? හර පැත්තරනේ දාන්නේ. එහෙනම් පාලන ගිනුමට ඇතුළත් කරගෙන නැත්තම් අපි මොකද කරන්නේ? අපේ පාලන ගිනුමට ගිහිල්ලා අගරු චෙක්පත් කියලා හර කරනවා. කීයක්ද? 1500ක වටිනාකමක් හර කරනවා. ඉතාමත්ම ලේසි. එතකොට දරුවනේ අපි මේ ගානේ සියලුම ගණිතින් සටහන් කරා. දැන් අපි බලමු මේක අපි හරියට හදලාද කියලා. කොහොමද අපි බලන්නේ? අපි කරන්නේ 125,000ට එකතු කරනවා 1500ක්. එතකොට 126,750යි. ඒ 126,750 අපි දාගන්නවා මේ පැත්තට. එතකොට මේ 126,750ෙන් දරුවනේ අඩු කරනවා කීයක්ද? 4500කුයි 25,000කුයි 10250කුයි. එහෙනම් ශේෂය per ගේ වටිනාකම වෙනවා 87,000ක් පාලන ගිනිමේ. ඊගේ වටිනාකමත් වෙනවා 87,000. ඊළඟට බලන්න ශේෂලයිස්තුවට ඇවිල්ලා ශේෂලයිස්තුවට ආවොත් අපි මේ තියෙන 21,500යි 7,000යි එකතු කරනවා. එතකොට 28,500යි අර උඩ තියෙන 67,900ට එකතු කරනවා 28,500ක් 96,400යි. ඒ 96,400ෙන් අඩු කරනවා දරුවනේ මේ 3,500යි 2,500යි 3,400 කියන දෙක තියෙන 9,400. ඒ අනුව දරුවනේ ශේෂලයිස්තුවේ අවසාන ශේෂය නම් අපිට කීයක්ද? එතනත් අවසාන ශේෂය නම 87,000ක වටිනාකම. එතකොට මම අර කලින් කියලා දුන්න විදිහට බලන්න. කලින් අපි ගාන පටන් ගනිද්දී පාලන ගිනමේ ශේෂයයි ශේෂලයිස්තුවේ ශේෂයයි එකිනෙකට සමාන වෙලා තිබෙන්නේ. එතකොට සංශෝධිත ණයගති පාලන ගිනමයි සංශෝධිත ණයගති ශේෂලයිස්තුවයි හැදුවාම මොකද වෙන්නේ? ගාන අවසානයේ මේ ශේෂයන් දෙක එකිනෙකට සමාන වෙනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ ගාන තේරෙන්නේ නැති කියලා. කොහොමද මේ සංශෝධිත ණයගති පාලන ගිනම සහ සංශෝධිත ණයගති ශේෂලයිස්තුව හදන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මම මතක් කරනවා ඕගොල්ලෝ මේ ලංකාවේ කොහේ හිටියත් ඕගොල්ලෝ දන්නේ නැති විශේෂ කරුණු තියෙනවා නම් ඔයා 2021 2022 අවුරුදු වල උසස් පෙළ හදාරන සිසුන් නම් කතා කරන්න මට පුළුවන්. ඔයා කොළඹ දිස්ත්‍රික්කේ නම් ඉන්නේ. ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ආදන්න විශේෂ කරුණු ඉන්ඩිවිජුවල් ක්ලාස් ගෲප් ක්ලාස් විදිහට කියලා දෙන්නේ. එහෙම නැත්තම් ඔයා මේ ලංකාවේ වෙන කොහේ හිටියත් අපිට පුළුවන් Zoom කියන ඔන්ලයින් ඇප් එක හරහා ඔයා දන්නේ නැති විශේෂ කරුණු කියලා දෙන්නේ. ඒකත් මතක් කරන ගමන් අපි මතක් කරනවා අද මේ පාලන ගිනුම් පාඩම මෙතනින් අවසන් කරනවා මම දරුවනේ. අපි නැවතත් හෙට දිනේ හමුවෙමු තවත් එක් වැදගත් පාලන ගිනුම් පාඩමක් සමගින්. එතකන් ඔබලාට බෙහෙවින්ම ස්තුතියි.